තවදුරටත් ඔබ දන්නවද මේ ලෝකේ ඉන්නවා මිනිස්සු තමුන්ගේ ජීවිතේ තමුන්ට මොනවද කරන්න ඕනේ ඒ සඳහා අවශ්‍ය කරන මානසික ශක්තිය ඒ මොහොතේ ඒගොල්ලන්ට ගොඩනගන්න පුළුවන්. හැබැයි සවර්ධනේ මේ සමාජයෙන් 99%ක්ම මහා බරපතල ප්‍රශ්නයක දුක් විඳිනවා. ඒක තමයි සවර්ධනේ මිනිස්සු දන්නවා දේවල් මේ දේ මගේ ජීවිතේ මම කරගන්න ඕනේ. මේක හරි වැදගත්. මේක කරගත්තොත් තමයි මට මේ මට්ටමට යන්න පුළුවන් වෙයි කියලා. නමුත් සවර්ධනේ වැඩේ කරන්න ගියාම හිත ඇතුලෙන් ශක්තිය ගොඩනගා ගන්න බෑ. සවර්ධනේ මේක ලෝකේ ගොඩාක් පරීක්ෂණ කරපුවා. ඇයි මේ මිනිස්සු දෙන්න අතර මොකද්ද තියෙන වෙනස? කොහොමද අර වගේ ජීවිතේ දෙයක් කිරීම සඳහා දිගින් දිගටම පවතින මානසික ශක්තිය ගොඩනගා ගන්න කියන කාරණාව. ඒකට කරන ක්‍රමවේද මොනවද කියන කාරණාව සවර්ධනේ බොහෝ ලෙස පරීක්ෂණ කළා දින කාරණාවක්. අවසනාවට සමාජගත වෙලා නැහැ ලංකාවේ නම්. ඉතින් අද මේ වීඩියෝ එක අපි ඩෙඩිකේට් කරන්නේ සවර්ධනේ ඒ ජීවිතේ අවශ්‍ය කරන වැදගත් දේවල් සඳහා මානසික ශක්තිය කොහොමද තමුන් කැමති ඕනම වෙලාවක ගොඩනගා ගන්නෙ මොනවද ඒ සඳහා තියෙන ප්‍රධාන ටෙක්නික්ස් මම වීඩියෝ එකේ කතා කරන ප්‍රධාන ටෙක්නික්ස් තුනක් ඔබ වෙත අරගෙන යනවා සවර්ධනේ මේ මගේ හිතළු නෙමෙයි මට හිතන දේවල් නෙමෙයි මේව සවර්ධනේ විද්‍යාත්මක කාරණා මම පල්ලෙයා රෙෆරන්ස් දාලා තියෙනවා ඕගලන්ට වැඩිදුර කියවීම සඳහා සවර්ධනේ ඉතින් මේ ප්‍රශ්න විසඳ ගන්න අපි උත්සාහ කරමු. මගේ නම රුචිර විජේසේන. මගේ මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය, විද්‍යාව, දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරියාම අපේ සමාජය තුළ අතිශය වැදගත් අපේ රටක් ඉදිරියට ඉස්සරහට යන්න කියන එක. කොහොම හරි බලමු සවර්ධනේ අපේ මේ සමාජයේ 100.5% වැඩිය නෙමෙයි 100.5% මේ සංකල්ප සමග බල ගන්නවන්න. සවර්ධනේ ඒ බල ගන්න උපරවැසියන් අපි ප්‍රාර්ථනා කරන සමාජ පරිවර්තනයේ යහපත් සමාජ පරිවර්තනය කරાવી. ඉතින් සවර්ධනේ ඒ වෙනුවෙන් ඩෙඩිකේට් කරපු channel එකක් තමයි මේක. ඉතින් මම හිතනවා ඒක හරි වැදගත් කොටසක් තමයි තමුන්ගේ ජීවිතයේ ශක්තිය තමුන්ට අවශ්‍ය අරමුණු සඳහා යෙදීම සඳහා කරන ක්‍රමවේද තීරුම් ගැනීම. සවර්ධනේ නයින් අද මේ වීඩියෝ එක මම හිතනවා ඔබ රස විඳීවි කියලා. ඉතමත් සවර්ධනේ මම මුලින්ම කියලා දෙන්නම් හරි වැදගත් සංකල්පයක් පළවෙනි එක. මේ ලෝකේ දේවල් මිනිස්සුන්ට කිරීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා ගැනීමට සවර්ධනේ ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. මේ බලන්න පළවෙනි ආකාරයට අපි කියනවා intrinsic motivation එහෙම නැත්නම් මේ අභ්‍යන්තර පෙළඹවීම නිසා මිනිස්සු දේවල් වලට කරන්න කැමති වෙනවා. දේවල් වලට යොමු වෙනවා. සවර්ධනේ හිතන්නේ යම් කිසි දෙයක් තියෙනවා ඔබ කරන්න. ඒ දේ ඔබ කැමති නම් ස්වභාවයෙන්ම කරන්න ඔබේ කරනකොට රස විඳිනවනම් ඒක යම්කිසි සතුටක් ඔබට ලැබෙනවනම් සරදී ඔබ ඒ යෙදෙනවා නිරායාසයෙන්ම බලන්න මේ ෆෝන් එක අරගෙන සෝෂල් මීඩියා යන එක ගැන හිතන්නකෝ ඒ මොහොතේ ඒ දේ කිරීම තුළම සතුටක් ඔබට ලැබෙනවා සරදී ඒ මොහොතේම ලැබෙන සතුටක් තියෙනවා යම්කිසි කරන දෙයක් තමුන්ගේ ඉන්ට්‍රස්ට් එකේ තියෙන ඩොමේන් එකේ නම් තියෙන්නේ සහය ඔබ ඒ තුල ඔබ රස විඳීමක් තියෙනවා නම් ඔන්න එක විදියක් අපිට ඒ ශක්තිය උරා ගැනීමේ හැකියාව ලැබෙනවා. සවර්ධනේ ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා අපිට ශක්තිය උකහා ගන්න මේ දේවල් කිරීම සඳහා. ඒක තමයි යම් කිසි කාර්යයක් තියෙනවා ඒ කාර්යය තුල ඔබට රසයක් ලොලබෙන්න පුළුවන්. නමුත් සවර්ධනේ ඒ කාර්යය ඉටු කිරීමෙන් පස්සේ ඔබට ලැබෙන රිවෝඩ් එක ඔබට ලැබෙන දේ එහෙම නැත්නම් ඔබට ලැබෙන රෙකග්නිෂන් එක පිළිගැනීම. එහෙම නැත්නම් ඒ දේ නොකිරීම නිසා ඔබට සිද්ධ වෙන හානිය නිසා සවර්ධනේ දේවල් කිරීම සඳහා මිනිස්සු පෙළඹෙනවා. අපි මේකට කියනවා extrinsic motivation කියලා. මේ දෙක තමයි සවර්ධනේ මිනිස්සු අඩුවැඩි වශයෙන් හැමදේම ගත්තාම අඩුවැඩි වශයෙන් මේක නිකන් හරියට අපි කියන වර්ණාවලියක් වගේ මේ දෙපැත්තේ තමයි මේ දෙක තියෙන්නේ intrinsic absolutely intrinsically motivated කට්ටිය ඉන්නවා absolutely extrinsically motivated කට්ටිය ඉන්නවා ඉතින් ගොඩාක් වෙලාවට අපි ඉන්නේ ওই අතරමැද තැනක. සවර්ධනේ මම දැන් ඔබට අහන ප්‍රශ්නේ මේකයි මට කියන්න ඔබේ ජීවිතයේ දේවල් අතරින් ගත්තාම ඔබ දේවල් වලට ඔබ යමක් ඔබ ජීවිතේ ගොඩනගා ගත්තා නම් ඒ දේ කිරීම සඳහා ඔබට ගොඩාක්ම උදව් වුණේ intrinsically motivated වෙච්ච දේවල්ද
extrinsically motivated වෙච්ච දේවල්. කියන්නේ ඔබ ඔබ යමක් ඉගෙන ගන්නවා නම් ඔබේ විෂය පිළිබඳ ඔබේ කැමැත්තක් ස්වභාවයෙන්ම ඔබ ගොඩනගනවා නම් ඔබ එතකොටද ඔබ මේක සඳහා පහසු නැත්නම් ඒ විභාගයේ ලකුණු ගැනීම සඳහා මේ ඒ විභාගයෙන් ලකුණු ලැබීම නිසා ඒ ලැබෙන අනාගතයේ ලැබෙන රිවෝඩ් එකෙන්ද ඔබට පහසුයි. සෞර්ධින මේක පල්ලෙහා ලියන්න දහස් ගණනක් දෙයා මේ මේ වීඩියෝ එක බලනවා. ඔබගේ උත්තරය අනිත් අයගේ උත්තරයත් එක්ක සමනලා බලනවා. නැවත නැවත කරන ලද පරීක්ෂණ වලින් පෙන්ලා තියෙන දෙයක් තමයි සෞර්ධින ඔබට පුළුවන් නම් ඉන්ට්‍රින්සිකලි මොටිවේට් වෙන්නේ යම් කිසි දෙයක් පිළිබඳව. සෞර්ධින ජීවිතය තුළ ඒ ශක්තිය උපදවා ගන්න පුළුවන් දේවල් කිරීම සඳහා. තේරුණා නේද? ගොඩාක් අය අවුරුද්ද පටන් ගන්නකොට මම ඩයට් එකකට යනවා කියලා හිතනවා. මම එක්සර්සයිස් එකක් කරලා සම්පූර්ණයෙන් බර අඩු කර ගන්නවා කියලා හිතනවා. මම හොඳට පාඩම් කරන භාෂාවකට පොත ගන්න කියලා වගේ ගොඩාක් දේවල් කියනවා. සෞර්ධින නැවත නැවත කරලා අද පරීක්ෂණයෙන් පෙළලා දිනවා. ගොඩාක් අය ෆේල් වෙනවා ඒක කරන්න. ඇයි? ඒගොල්ලෝ බැලුවේ extrinsic motivation එක. මේ දේ කිරීම තුළින් ඒගොල්ලන්ට පසුව ලැබෙන දෙයක්. එක්සර්සයිස් කරලා ගොඩාක් වෙලාවට ෆේල් වෙච්ච අය බැලුවේ එක්සර්සයිස් කරාම බර අඩු වුණා බර අඩුවේ කියලා. ඒ දේ පසුව තියෙන්නේ. නමුත් සෞර්ධිනේ එක්සර්සයිස් කරන එක එන්ජොයි කරන අදහසෙන් ඒ එලිමන්ට් එකක් දාගෙන මේ වැඩේ පටන් ගත්තොත් සෞර්ධිනේ ගොඩාක් වෙලාවට සාර්ථක වෙලා තියෙනවා. ගොඩාක් පරීක්ෂණ තියෙනවා මේක බෑක් කරන්න. දැන් ප්‍රශ්නේ ඔක නෙවෙයිනේ. ගොඩක් අය මේක යම් කිසි ආකාරයකට තේරෙනවා. ප්‍රශ්නේ තමයි මොකද සෞර්ධිනේ? මේක ප්‍රායෝගිකව ඒගොල්ලන්ට ගොඩනගා ගන්න විදියක් නැහැ. ඒගොල්ලෝ දන්නවා දේවල් තමුන් කැමැත්තෙන් කරනවා නම් හොඳයි. එතකොට කරන්න පහසුයි කියලා. නමුත් ජීවිතේ හැමදේම ගොඩක් අය මේක ලියයි. ජීවිතේ හැමදේම සතුටෙන් කරන්න පුළුවන් දේවල් හම්බෙන්නේ නැහැ කියලා කියයි. නෑ සෞර්ධිනේ, ඒක ඇත්ත. නමුත් මේ සෑම දෙයකටම ඔබට පුළුවන් ඉන්ට්‍රින්සික් වැලියු එක ගොඩනගන්න. තේරුණා නේද? දැන් මේ බලන්න. හිතන්න රිපෝට් එකක් ලියන්න තියෙනවා කියලා. රිපෝට් එක මා මේ කියන්නේ වෙන මොකක් හරි ඔබ අකමැතික විශේෂ රිපෝට් එක ලියන්න තියෙනවා. සෞර්ධිනේ ඒකට දාගන්න ඉන්ට්‍රින්සික් වැලියු එකක්. මම මේක කරනකොට හොඳ ලස්සන අලුත් වොකැබුලරි පාවිච්චි කරලා අලුත් ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා ලස්සනට මේක ආටිකියුලේට් කරලා ලියනවා. අන්න ඒ වැලියු එක එතනට දාගත්තා සෞර්ධිනේ. එතකොට ඔබට ඒකේ වැඩිපුර මොටිවේෂන් එකක් තියෙනවා. තව පුළුවන් මේක ඉන්ට්‍රින්සික් දැන් සමහර අයට තියෙන එක මේ එන්වයරන්මන්ට් එක මත පදනම්ව ඉන්ට්‍රින්සික් වැලියු එකක් ගොඩ ගන්න පුළුවන්. හිතන්න ඔබ පාඩම් කරන්න දැන් හරි අමාරු එක්සෑම් එකකට පාඩම් ගන්න ඒ ඉත දෙන්නෙම නැහැ. නමුත් සෞර්ධිනේ ඔබ සාමාන්‍ය ප්‍රිය සමාගමේට කැමති කෙනෙක් නම් ඔබට පුළුවන් මොකද කරන්න? මිතුරන් කීප දෙනෙක් මේ සමාන ඉන්ට්‍රස්ට් එක තියෙන සමාන දක්ෂතා තියෙන කීප දෙනෙක් එකතු කරලා මේ පාඩම් කටයුත්ත එකට සිද්ධ කරන්න. එතකොට සෞර්ධිනී අර ඒ සමාගමයට එතන ලැබෙන නිසා සහ ඒ කටයුත්ත කාර්යක්ෂම කරගන්න අවස්ථාවකුත් ඒ තුලින් සකස් කරගත්තොත් සෞර්ධිනී ඒ කාරණාව සපුර ගන්න පුළුවන්. තේරුණා නේද? ඉතින් අන්න ඒක. දැන් මේ බලන්න ඊට පස්සේ තව උදාහරණයක් එක්සර්සයිස් කියන එක. ගොඩාක් අයට මිස් වෙන දෙයක්නේ. ඇයි? ගොඩාක් අය උත්සාහ කරන දෙයක් තමයි ගේ ඇතුලේ මේක කරන්න උත්සාහ කරනවා. හරි, ගේ ඇතුලේ යම් කිසි උපකරණයක් කර මොන හරි අරගෙන ඒ කාලේ ඒගොල්ල රස විඳින්නේ නැහැ. නමුත් සෞර්ධයනේ හිතන්න තමුන් රස විඳින ක්‍රීඩා බැඩ්මින්ටන් ප්ලේ කරන එක ඉච්චර අමාරු නැහැ. ගොඩක් අයට ඒකේ අර කම්පිටිටිව් ස්පිරිට් එකත් එක්ක ඒක කාලේ යන්න තේරෙන්නේ නැහැ. සෞර්ධයනේ හිතන්න ඔබගේ කාඩියෝ වර්කවුට් එක මේ මිතුරන් කීප දෙනෙක් එකතු වෙලා බැඩ්මින්ටන් හරි ඒ වගේ ස්පෝර්ට් එකක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් නම් සෞර්ධිනී අර ඉන්ට්‍රින්සික් වැලියු එක එතනට ඔබන්න පුළුවන්. නැවත නැවත පෙන්ලද පරීක්ෂණ වලින් පෙන්නලා තියෙන දෙයක් තමයි ඉන්ට්‍රින්සික් වැලියු එකක් සෑම විටම දෙයක් තුරට දාගත්තොත් ඒ දේ කිරීමේ මොටිවේෂන් එකක් උකහා ගැනීමේ හැකියාව වැඩි කියන කාරණා. සෞර්ධින මම අර කලින් කිව්වා වගේ මේ ලෝකෙ මිනිස්සු ඉන්නවා තමුන්ට අවශ්‍ය ඕනම දෙයකට මේ මොහොතේ ශක්තිය ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම එහෙම බැරි කාණ්ඩයක් ඉන්නවා. මේ කණ්ඩායම් දෙක එකට අරගෙන පරීක්ෂණ කරලා බැලුවාම එක ප්‍රධාන කාරණාවක් මතුවෙනවා. මේ දෙන්න අතර තියෙන වෙනස්කම ඉතාම පැහැදිලිව ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. මොකක්ද දන්නවද සෞර්ධිනේ කාරණාව? මේකට අපි කියනවා ද ලෝකස් ඔෆ් කන්ට්‍රෝල්. ඒක තමයි සෞර්ධිනේ තමුන්ගේ ජීවිතයේ දේවල් සාර්ථකත්වයට පත් කිරීම පිළිබඳ තමුන්ට ඇති හැකියාව පිළිබඳ මේ අය දරන මතය. ලෝකස් ඔෆ් කන්ට්‍රෝල්. ලෝකස් කියලා කියන්නේ මොකද්ද සෞර්ධිනේ? පතේ. එහෙම නැත්නම් කැරකෙන ප්‍රධාන මධ්‍ය ස්ථානය වගේ අදහසක් තමයි ලෝකස් කියලා කියන්නේ. ලෝකස් ඔෆ් කන්ට්‍රෝල් කියලා කියන්නේ යමක් පාලනය කිරීමේ ප්‍රධාන වපසරිය වගේ අදහසක්. සෞර්ධිනේ
මේ ලෝකේ මිනිස්සු ප්‍රධාන වශයෙන් විශ්වාස කරනවා නම් තමුන්ගේ ක්‍රියාකාරීත්වය මත, තමුන්ගේ එදවීම මත සහ ප්‍රධාන වශයෙන් තමුන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ තමුන්ගේ මත කියන දේ. මේ දේ නම් ගොඩාක් විශ්වාස කරන්න සවරදෙනි. අන්න ඒ ලෙස විශ්වාස කරන අයට ඉතාම පහසුයි ඒ අවශ්‍ය කරන මොටිවේෂන් එක ගොඩනගා ගන්න. මම සරල පැහැදිලි කිරීමක් කරලා දෙන්නම් උදාහරණයක් ලෙසින්. සවරදෙනි හිතන්න පුද්ගලයෙක් ඉන්නවා මෙයාට පාඩම් කරන්න ඕනේ. මෙයා විශ්වාස කරනවා මම මහන්සි වෙලා පාඩම් කරොත් මට හොඳ ග්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ඒ සඳහා මම සුදුසු ටෙක්නික්ස් අනුගමනය කරන්න ඕනේ, ස්ටඩි ටෙක්නික්ස් කරන්න ඕනේ, හොඳට ප්‍රශ්න පත්‍ර අරගෙන කරන්න ඕනේ, ඒ පිළිබඳ මේ හොඳ මේ දැනුමක් තියෙන ගුරුවරුන් ළඟට ගිහිල්ලා ඒ ඉගෙනීම කරන්න ඕනේ, සා මේකට දිගටම යෙදිලා ඉන්න ඕනේ පුද්ගලෙක් විදියට කියලා එයා බිලීව් කරනවා. එහෙම කරොත් මට මේක ගොඩනගන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය එයාට තියෙනවා කියලා හිතන්න. තව පුද්ගලෙක් ඉන්නවා, එයා කියනවා මම ස්වභාවික මට සල්ලි නෑ මේ කරගන්න හොඳ ගුරුවරු ගාවට යන්න. මට මේක කරගන්න තරම් ශක්තියක් නෑ. මට මහන්සි වෙන්න අමාරුයි. මට නිකන් මේක කරනකොට ඔක්කාරය වගේ එනවා. වාමන යන්න එනවා. ඊට පස්සේ ඩිප්‍රෙෂන් වගේ එනවා. ඒකින්ද මට මහන්සි වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. හරි මේ මට ඇවිල්ලා තියෙන දේවල් සෞන්දේ. මම උපදින්ම මෝඩයි. මට ඒ හැකියාව නෑ. මට ගණිතේ බෑ. මට ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒ වගේ ලෝකස් කන්ට්‍රෝල් ඒගොල්ලො හිතනවා නම් තමුන්ගේ ජීවිතයේ දේවල් ගොඩ නැගීම සඳහා අවශ්‍ය කරන බලය ඒගොල්ල සතුව නෑ කියලා සවුරුදෙන්නේ. ඒ අයට පරීක්ෂණවල පෙන්නා දී පරිදි ඒ අයට ඒ ශක්තිය ගොඩනගා ගන්න බෑ. ඒක ඉලූෂන් එකක් හැබැයි. ඒක ඉලූෂන් එක. යම්කිසි බාහිර කාරණා තියෙන්න පුළුවන් සවුරුදෙන්නේ ලිමිට් කරන එක යම්කිසි දේවල් මිනිස්සුන්ට කිරීම සඳහා සීමාකාරී වන. නමුත් පුද්ගලයන්ට ඌමනාව තියෙනවා නම් සහ ඒ අවශ්‍ය කරන සැබෑම ධෛර්යය සහ යොමුවීම තියෙනවා නම් පෙන්නල දින දෙයක් තමයි පරීක්ෂණාත්මක මිනිස්සු ඒ අවශ්‍ය කරන ගෝල් වලට යනවා කියලා දේ. එතකොට ලෝකස් ඔෆ් කන්ට්‍රෝල් කියලා කියන්නේ හරීම වැදගත් කාරණාවක්. ඔබ නිතරම ඔබ කරන කටයුතු දැන් ඔබ ක්වොලිෆිකේෂන් එකක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා කියලා හිතන්නකෝ. දැන් ඒක කරන්න ගියාම දැන් ක්වොලිෆිකේෂන් එකක් උත්සාහ ගන්න මොකද රැකියාව යම්කිසි ස්ථාවරත්වයකට හෝ රැකියාව ඉහළ මට්ටමකට එන්න. ඔබ මේ විශ්වාස මම මේ මොන ක්වොලිෆිකේෂන් එක ගොඩනගාගත්තත් මේක රැකියාව ස්වභාවය මත ඒව අමාරුයි. මගේ ඉන්න බොස් පොඩ්ඩක් මට දැන් ටිකක් මේක කරනවා. එන්න තව වැඩි වේවි. එතකොට තව අමාරුයි. මොකද නිකන් අමාරුයි. ඒ වගේ මේ සාමාන්‍ය අදහස් අවුද්දේ. එහෙම කරොත් ඒ අයට ඒ අයගේ රැකියාව විතරක් නෙමෙයි අනිත් ක්ෂේත්‍ර වලටත් පැතිරී යන පරිදි සමහරවිට මේක අර උණක් වගේ රෝගයක් වගේ පැතිරී ඒ පුද්ගලයාගේ මනෝභාවයන් ආක්‍රමණය කරනවා. ඒ අයට හරි අපහසුයි ජීවිතයේ දේවල් ගොඩනගා ගන්න අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න. මොකද ඒගොල්ලෝ තමුන් විසින්ම පාවා දෙනවා වගේ ජීවිතේ තමුන්ගේ තියෙන අවස්ථා තමුන් විසින්ම පාවා දෙනවා වගේ මනසට ඒ පණිවිඩය දිගින් දිගට දෙනකොට ඒ දැවිල යන්නේ පිච්චිලා යන්නේ එයාගෙම තියෙන කන්ෆිඩන්ස් එකම තමයි ශෞර්තිලි. ඒක නිසා නිතරම පොසිටිව් ඇටිටියුඩ් එක මේ පිළිබඳ ඉන්න හරීම වැදගත්. ඒක සමහර අවස්ථාවලදී කියනවා ශෞර්තිලි ඒක හේතුවක් නැතුව හරිය පොසිටිව් ඇටිටියුඩ් එක දාගන්න. මොකද එතනින් ඒ ලැබෙන අභිප්‍රේරණයෙන් පසුව තියෙන මොනාරි ප්‍රශ්නයක් තියෙනවනේ ඒක බිඳ ගන්න පුළුවන් කියනది. තේරෙනවනේ? එහෙම දෙයක්ත් තියෙනවා. ඒ කියන්නේ ස්වභාවිකව ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන් මානසික බිඳ වැටෙන්නත් පුළුවන්. නමුත් මේ කෘතිමව හරි ගොඩනගන ලද පොඩි මේ අභිප්‍රේරණයක් තමුන් ගැන තියෙන ආත්ම විශ්වාසයේ වැඩි කිරීමක් අවස්ථාවක් ලබා දෙන්න සවුරුදෙනි. එතකොට ජීවිතයේ දේවල් ලබා ගැනීම කර ගැනීම වඩා පහසු වෙන බවයි මේ පරීක්ෂණයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. හරීම වැදගත් දෙයක්. එහෙනම් ලෝකස් ඔෆ් කන්ට්‍රෝල් සෑම විටම හිතේ තබා ගන්න ජීවිතයේ දේවල් කිරීම සඳහා ඒ අවශ්‍ය කරන පරම බලය ඔබ සතුව තියනවා කියන දේ. ඉතාම රසවත්ම සහ ඉතාම ප්‍රායෝගිකව ඉතාම ඉක්මනට ගොඩනගා ගන්න පුළුවන් ක්‍රමවේදය අවසානයේ තියාගන්න. මේකට කියනවා efficacy theory කියලා. efficacy කියලා කියන්නේ නිපුණතාවයේ ශක්්‍යතාවයේ වගේ අදහසක්. ඉතින් efficacy theory එකෙන් කියන්නේ මේකයි. සමහර දේනේ යම්කිසි දෙයක්
හිතන්න යම්කිසි දේකට මෝටිවේෂන් එකක් එහෙම නැත්නම් ඒ දේ කිරීම සඳහා අභිප්‍රේරණය තමුන්ගේ හිතෙන් ගොඩනගා ගන්න නම් ඒ දේ කිරීම සඳහා නිපුණතාවය තමුන්ට තියෙනවා කියලා කන්ෆිඩන්ස් එකක් මිනිස්සුන්ට ගොඩනගා ගන්න ඕනේ. හරි, ඒ කියන්නේ හිතන්න අපිට හිතන්න අපිට යම්කිසි කාර්යතාවයක් තියෙනවා කියලා. ඒ කර්තව්‍ය මේකේ ප්‍රායෝගික විදියක්. දැන් මේක විවිධ මූණවල තියෙන ප්‍රායෝගික විදියක් තමයි. යම්කිසි කර්තව්‍යයක් තියෙනවා නම් ලොකු කර්තව්‍යයක්. ඒක පුංචි පුංචි කොටස් වලට බෙදා ගන්න සෞර්ධිනී. ඒ පුංචි කොටසක් කිරීමට ඔබට ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා. ඒක කරන්න පුළුවන් කියලා කියන මට්ටමට. තේරෙනවද? මම සරලව කියනවා. කෙමිස්ට්‍රි වලට ඒ එකක් දානවා කියලා අදහසක් තියෙනවා කියනකොට හරි, ඒක මහා විශාල දෙයක්. හරි, ඒ පිළිබඳ නිපුණතාවය මහා විශාල දෙයක්. හරි, එතකොට ඒ පිළිබඳ එෆිකසි කනෙක්ට් එකපාර නැතිව ඒක පිළිබඳ ලොකු මොටිවේෂන් එකක් කෙරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සෞර්ධේනි කනෙක්ට් ඔය මුළු ඒ සංකල්පේම බෙදන්න පුළුවන් පොඩි 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 කැලරි වලට කපලා අපිට කියන්න පුළුවන් මේ සතිය ඇතුළත මම මේ චැප්ටර් එක කරනවා පාස් පේපර්සුත් එක්ක කියලා තැනකට ආවොත් අර මහා විශාල සංකල්පයේ සෞර්ධිනේ මම කැඩුවා කුමන මට්ටමකටද මට මැනේජ් කරන්න පුළුවන් කුඩා කොටසකට ඒ දේ කිරීම සඳහා කන්ෆිඩන්ස් එක මට තියෙනවා සෞර්ධිනේ මුළු A level exam එකේ chemistry එකට ඒකක් ලබා ගැනීම කියන එක කෙනෙක්ට මුලින් ඩොන්ටින් වුණාට එයාට පුළුවන් එයාට කන්ෆිඩන්ස් එකක් තියෙනවා අද දවසේ මෙච්චර වෙලා පාඩම් කරනවා කියන දේට මිනිස්සුන්ට හිතදා ගන්න පුළුවන්. ඒක පිළිබඳ කන්ෆිඩන්ස් එක එයාට ගන්න පුළුවන්. ඒක පිළිබඳ නිපුණතාවය එයාට පිළිබඳ විශ්වාසයක් තියෙනවා. සෞර්ධේනි මේක මානසික සංකල්පයක් සයිකලොජිකල් කන්සෙප්ට් එකක්. අන්න ඒ විදියට මා ලොකු දේවල් ගැඬුව දේවල් පුංචි 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 වලට කඩලා කරන්න පුළුවන් නම් එතකොට අර මොටිවේෂන් එක ලබා ගැනීම ලොකු හැකියාවක් තියෙන බව නැවත නැවත කරලා තියෙන විශේෂයෙන්ම නූතනේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ටෙක්නික් එකක් විදිහට එෆිකසි තියරි එක හඳුන්වලා දෙන්න පුළුවන්. සමහරවිට මේකේ තියෙන වාසිය මෙන්න මේකයි. මොකද හිතන්න මුලින් ඉතාලම කුඩා කාර්යයක් දේවල් කරලා හරි පටන් ගත්තොත් මේ කාර්යයක් කරන්න 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 ඔබේ ගොඩනගෙන කන්ෆිඩන්ස් එක එෆිකසි එක එහෙම නැත්නම් ඒ පිළිබඳ නිපුණතාවය අංක 1 අංක 2 අර ලොකු මහ බරපතල දෙයක් කිරීම කරාම තියෙන මානසික අභියෝගය අපි කියන ඇන්සයිටි එක ඒක අඩු වෙනවා. ඒ වගේම පුංචි පුංචි දේවල් කරාම අපිට ප්‍රෝග්‍රස් එකක් පේනවා ඊදී. මම මේක මම මේ වැඩේ පොඩි පොඩි වුණානේ මට පුළුවන් ප්‍රමාණය හරි කරගෙන යනවා. ඒක මනසට සහනයක්, මනසට ලොකු කන්ෆිඩන්ස් එකක්. සෞර්ධේනි මේක ලොකු ශක්තියක් ගන්න පුළුවන් එකක්, මොටිවේෂන් ගොඩනගා ගන්න. මේකේ මූලික සරලම දෙයක් කියන්නද? දෙයක් හදාගන්න විත කදා ගන්න බැරනම් දෙයක් කරන්න සෞර්ධේනි මිනිත්තු දෙකක් මම මේ වැඩේ කරනවා කියන තැනට හදා ගන්න. එන්න එතනින් පටන් ගන්න. එතකොට මිනිත්තු දෙකක් පාඩම් කරන එක මැනේජ් කරන්න පුළුවන් නේ ඔබට? අන්න එතනින් පටන් ගන්න. මිනිත්තු දෙකක් පාඩම් කරනවා කියන එක මනද මිනිත්තු දෙකක් මේ රිපෝට් එකේ යොදන්න එදුනා මිනිත්තු දෙකක් මේ පේපර් එකේ කියවනවා මොකක් හරි මිනිත්තු දෙකක් එක්සර්සයිස් කරනවා කියන තැනකට ආවොත් සෞර්ධේනි ඔබ මිනිත්තු දෙකක් හරි කරලා නවත්වුවත් කමක් නැහැ. ඊළඟ දවසේ මිනිත්තු 3ක් කරයි. ඔය වැඩේ දිගටම යනකොට ඒ අවශ්‍ය කරන මොටිවේෂන් එක සෞර්ධිනේ ඉබේම කන්ෆිඩන්ස් එකත් එක්ක හැදෙනවා. අතිශය වැදගත් සංකල්පයක්. ඉතින් සෞර්ධිනේ මේ ප්‍රධාන සංකල්ප තමයි ඔබ වෙත අරගෙන ආවේ. මේ අතිශය වැදගත්. නමුත් අවාසනාවට මේ වර කියන මිනිසුන්ට හිතන දේවල් මේ පිළිබඳ කියනව ඇරෙන්න විද්‍යාත්මක මේදියා බලන ප්‍රමාණය හරි අඩුයිනේ. ඉතින් අද ඒ නිසාම අපි කල්පනා කළා මේ සංකල්ප විද්‍යාත්මකව සමාජගත කරන්න අවශ්‍යයි කියලා. මම හිතනවා ඔබ මේ වීඩියෝ එකෙන් යමක් ලබා ගන්න ඇති කියලා. ඔබේ අදහස් ඉදිරිපත් කරන්න ගොඩාක් දිනෙකට ඒක වැදගත්. ඔබේ පර්සනල් එක්ස්පීරියන්සස් තියෙනවා නම් මේ ක්‍රමවේද සම්බන්ධයෙන් ගොඩාක් දිනෙකට ඒක වැදගත්. දහස් ගණනක් මේ වීඩියෝ එක බලන හින්දා අපි නැවතත් මේ වගේ වීඩියෝ එක නැවත හම්බුමු. එතකන් බොහොම ස්තුතියි මේ සමග සම්බන්ධ වුණාට.